අද නිත්‍ය ෆිම් ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරසිමලයේ වනසේනාසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स පංචමේ බික්කවේ ආදීනවා සීවතිකාය කතමේ පංච අසුචි දුග්ගන්ධා සප්පටි බයා වාලානං අමනුස්සානං ආවාසෝ බහුනෝ ජනස්ස ආරෝදනා ඉමේකෝ බික්කවේ පංචාදීනවා සීවතිකාය සද්ධර්ම ශ්‍රවණා විලාශී ගුණබර වාසනාවන්ත පිමතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය අහලා මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ජීවිත වෙනස් කරගන්න. ඔහේ ගලාගෙන යන පැත්තක් පේන්නේ නැතුව ඇදීගෙන යන ජීවිත බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහුවට පස්සේ රේස් වෙන පැත්ත වෙනස් කරගන්න. ධර්ම කියනවා රේස් වෙන පැත්ත වෙනස් කරගන්නවා. ඒ රේස් වල පැත්ත වෙනස් වෙද්දී මිනිස්යාගේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මිනිස්යා හිතන රටාව වෙනස් කරනවා. නිට්ටයි නිට්ටයි කියලා හිත හිතපු දේවල් අනිත්‍ය බවට දකිනවා. නිදහස් වෙනවා. සැපයි සැපයි කියලා අරමුණු කරපු පස්සෙන් පන්නපු දේවල් නේ සැප ස්වභාවයෙන් නෙමෙයි දුක්ඛිත ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා. ඒ දුක අරමුණු වෙනවා. යා නිදහස් වෙනවා. ආත්මය ආත්මය කියලා සත්පුද්ගල භාවයෙන් අල්ලන් හිටපු මම මගේ දේවල් මගේ අම්මා මගේ තාත්තා මගේ අක්කල නංගිල කියලා හිතාගත්තු දේවල් අනාත්ම ස්වභාවයේ පවතිනවා කියලා දකින්න පටන් ගන්නවා මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා ටික කෙනෙක් තේරුම් ගද්දී එයාට පුළුවන් මේ දුවන ජීවිතේ දිවිල්ල නවත්ත ගන්න. දුවන ජීවිතේ දිවිල්ල නවත්ත ගන්න. ඒ දුවන ජීවිතේ දිවිල්ල නවත්තනකොට එයාට ලැබෙනවා ජීවිත සැනසීම. මොකද්ද සැනසීම? ඇයි දැන් එයා නිදහස් නැද්ද? දැන් පින්තුල හිතන්නකෝ. මම දන්නවනම් මේ ලෝකේ කවදා හරි දවසක මට මේ දේවල් දාලා යන්න වෙනවා කියලා. කීර්තිය, ප්‍රශංසාව, සැප ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ තියෙන ආදරය, ලෙන්ගතුකම්, ආදරය පාන අය මේ හැම දෙනාම తాවකාලික වශයෙන් තමයි අපේ ජීවිතත් එක්ක අපි ගාව තියෙන්නේ කියලා දැනුණාට පස්සේ අපිට මේ කිසිම දෙයක් කැය කරන්න නැතුව ගණන් ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි ගණන් ගන්න නැතුව ජීවත් වෙනකොටත් ඒ කියන්නේ බුදුරණවහන්සේ ගාවට ඇවිල්ලා කෙනෙක් ඇහුවා බ්‍රාහ්මණේ ස්වාමීනි පරලෝක ආත්මභාවයකට යනවා නම් ඒ යන්නේ මමමද වෙන කෙනෙක්ද කියලා බුදුරණවහන්සේ උත්තර දුන්නේ නච්චසෝ නච අඤ්ඤු බත් මේ වෙන කෙනෙකුත් නෙමෙයි කිව්වා නච්චසෝ නච අඤ්ඤු මොකද මේ නච්චසෝ නච අඤ්ඤෝ කියලා කිව්වේ උඹත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි ඇයි
උඹම යනවා නම් කියලා කිව්වොත් ඒක ආත්මවාදී වෙනවා. වෙන කෙනෙක් යනවා කියලා කිව්වොත් කර්මවාදී පැත්තට පොඩි බලපෑමක් එනවා. ඒ හේතුව මේ ස්වාමීන් වහන්සේ මම නෙමෙයි නයි යන්නේ. මම කොහොම හිටියත් මොකෝ. කාලා බීලා හොඳට විනෝදෙන් ඉන්නවානේ. මං කොහොම හිටියත් අනිත් අයට මොකෝ. හැබැයි තථාගත දර්ශනියට අනුව කර්මයන්ගේ විපාක භාවයක් සකස් කරගෙන කර්ම විපාක පරිසම් දෙන්න විපාක දෙන්න පටන් ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කර්ම විපාක පිළිබඳව ඒ නිසා අවධානය යොමු වෙන්න නම් බණ ඇහෙන්න ඕනේ. බුදුරණන්හන්සේගේ ධර්මය ඇහෙන්න. නැළ දවසෙත් මේ සූදානම් වන්නේ ඊගෙන අවධානය යොමු කරමින් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කළා තියෙන්නේ හේන ගන්ගොඩ මුදලිගම දර්ගා නගරයේ අංක 109 ඊ නිවසේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කෙරොෂාන් චමින්ද මහත්මයා සහ බිරිඳ වන දීපිකා සංජීවනි මහත්මිය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කමද සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්න. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මම කිව්වනේ අර අපිට හොයාගන්න ලැබෙන පරලෝක ජීවිතය කියලා එකක් ගැන. එනිසායි පරලෝක ජීවිතය අනාථ කරගන්න යන සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මේ ජීවිතෙත් අවසාන භාගෙදී දැන් කෙනෙක්ට අපි හිතමු කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්ට ආක්‍රෝෂ පරිභව කරනවා ජීවිතේ ව්‍යාධි වලටපත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ජීවිත ව්‍යාධි වලටපත් වෙනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආක්‍රෝෂ පරිභව කිරීම ඇතුළේ සිල්වත් ගුණවත් තමන්ගේ අවසාන කාලේ තාම ප්‍රබල ව්‍යාධි වලට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න වෙනවා කියලා තියෙනවා. මෙව ආමෙන් අක්කෝසක වර්ගවල වගේ තැන්වලදී සඳහන් කරලා තියෙන අංගුත්තර පංචක නිපාතය ගත්තාම හොඳයි කියාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තමයි ධර්ම දේශනාවට මාතෘකාවක් කළේ සීවති කාය සොහන. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සොහන් වගේ සමහරු මලමිනි වගේ. ඉතින් මම මේ දේශනාව කරලා ඉවර වෙනකොට ඔබට තේරි ඔබ මලමිනියක් ජීවතුන් අතර ඉන්න කෙනෙක්ද කියලා. සමහරු සොහන් වගේ ඇවිද්දා ඇවිදින මලකඳන් වගේ කියලා අපි කියයි. මේ එහෙම කියන්නේ නිකන් ඇලි මැලි වෙලා එන අයටනේ අපි කියන අපෝ අර ඇවිදින මලකඳක් එනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ නිර්ණය අනුව සොහනකට ආවේණික වූ ලක්ෂණ සහිත පුද්ගලයෙක් කියනවා. සොහනට මොනවද තියෙන්නේ? සොහනි තියෙනවා, සොහනි අසූචි තියෙනවා. සොහනි තියෙන දරාවනි. ඒකත් තමයි පළවෙනියා. තමන්ගාව අසූචි තියෙනවා නම් මේ අසූචි කියලා කියන්නේ මොකද්ද කියලා අපි බලමු. දෙක සොහන බය සහිතයි. සොහන බය නැද්ද? සොහන බයයි ප්‍රතිභය සහිත. එතකොට මේ සොහන දුර්ගන්ධයි. සොහනට ගියාම දුර්ගන්ධයින් මිනි පිච්චෙන ගඳ එනවා. පස්සේ බල්ලු බලලු මිනි කාලා ගිය ගඳ එනවා. රටකටුවල මස්වල හංවල මේ හැම ගඳම එනවා සොහන. සොහන කියන්නේ ඡණ්ඩ අමනුෂ්‍යයන්ට නිවස. සොහන කියන්නේ ඡණ්ඩ අමනුෂ්‍යයන්ට නිවස. අවසානික සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් අඬනවා. සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් මොකද කරන්නේ? අඬනවනේ නේ. සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක්ට අඬන්න වෙනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ උපමා භාවිතේ. එකක් අසූචි සහිතයි, අනිත් එක දුර්ගන්ධයි, අනිත් එක පටිභය සහිතයි, අනිත් එක අමනුෂ්‍යයන්ට ආවාසයි, අනිත් එක සොහනට ඇවිල්ලා ගොඩක් දෙනෙක් අඬනවා. මේ ලක්ෂණ පහම මිනිහෙක් ගාව තියෙනවා. සමහර මිනිස්සු ගාව තියෙනවා. ඒ මිනිස්සුන්ට බුදුරණහන්සේ උපමා කළේ, බුදුරණහන්සේ දේශනා කළේ ඔවුන් සොහනවල් වගේ. සොහනට සමාන මිනිස්සු. ඔබ මලකඳක්ද නැද්ද කියන එක දැන් ඔබ තීරණය කරන්න. කෙනෙක් ගාව අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙනවා නම් මොනවාද? අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම. අපි මේක දස අකුසලයේ පැත්තෙන් තියලා ගත්තොත් සාමාන්‍ය මේ දොරටු වශයෙන් මේවා වෙනස් වෙනවා. දොරටු වශයෙන් වෙනස් වෙනවා.
එක එක විදිහින් මේක වෙනස් වීම තියෙනවා. මින් කාය කර්ම වචී කර්ම වෙන අවස්ථාත් තියෙනවා. බොරුවක් අතින් කිව්වොත් ඒක බොරුව සාමාන්‍යයෙන් බොරුව සිද්ධ වෙන්නේ වාක් කර්ම වලින්. මෙතනදී බොරුව යනවා කෙලින්ම කාය කර්මයි. කාය දොරටුවෙන් බොරුවක් සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. එහෙම තියෙනවා අභිධර්මයේ පොඩි ප්‍රභේදයක්. එච්චර ඕනේ අපි නිකන් සරල වෙිතම. ඔතනදී කාය කර්ම කියන ගොඩට ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිච්ඡාචාරය කියන එක අයිති. කාය කර්ම අපිරිසුදු කාය කර්ම. ප්‍රාණඝාතය කරනව නම් අදත්තාදානය කරනව නම් කාම මිච්ඡාචාරය කරනව නම් ඔවුන් අපිරිසුදු කාය කර්මයට අයිති. අපිරිසුදු වාක් කර්ම බොරු කියනවා. විශේෂයෙන් මහසාවද්දි බොරු. අල්පසාවද්දි බොරුත් ඉතින් බොරු නමයි. මේ මහසාවද්දි බොරු තමයි මෙතනදී බයන්නේ. මහසාවද්දි බොරු කියලා කියන්නේ උසාවිය වල බොරු කීම්, නොදැක්ක දේවල් දැක්ක කීම්, අන්න ඒ වගේ මහසාවද්ද. අල්පසාවද්දි බොරුත් තියෙනවා. අපි හිතමු කෙනෙක්ව පන්සල් එක්ක යන්න. ඔයාට හාමුදුරුවෝ එන්න කිව්වනේ. බොරුවක්. හැබැයි ඒවා මහසාවද්ද වෙන්නේ. ඒ කියන්නේ ඒවා හොඳයිද? නෑ නෑ ඒවා හොඳ නෑ. ඒවට පාවිච්චි කරන උනේ සම්‍යක් ප්‍රයෝග. බොරු නෙමෙයි මං කියලා දෙන්න. මොනවාද සම්‍යක් ප්‍රයෝග? ලඩකෙනෙක් පිසුනා වාච කරනවා නම්, පරුසා වාච කියනවා නම්, සම්ප්‍රප්පලාප දඩනවා නම්, පිසුනා වාච පරුසා වාච මේ පරුස වචන කෙනෙක්ගේ හිතරෙ දෙන වචන භාවිතයනේ. ඒව කරන්න හොඳ නෑ. සම්ප්‍රප්පලාප කියන්නේ හිස් වචන භාවිතය. ඒව එක එක්කෙනාට වෙනස්. දැන් භික්ෂුවකට නම් හිස් වචන භාවිතයට රාජ්‍ය පරිපාලනය පිළිබඳව කතා කිරීමත් යන අපි විතරේ දැන් අයියෝ මෙහෙමයි අරක පාලනය කරන්න ඕනේ මෙහෙමයි වැඩක් නෑ. හැබැයි රාජ්‍ය පරිපාලකයෙක්ට ඒක හිස් කතාවක් නෙමෙයි. මෙහෙමයි ලෝටත් මෙලෝටත් නැති අර්ථයෙන් හිස් කතාවක් තමයි. නමුත් එයාගේ උක්ත එයා කතා කරන්නේ දැන් අපි හිතමුකෝ දැහැමින් රට කරන කෙනෙක් රාජ්‍ය පාලනය කතා කරනවා කියලා දුටුගැමුණු රජතුමා වගේ. එතකොට ඉතින් ඒක හිස් කතාවක් වෙන්නේ නැහැ නේ. දැන් නම් ගොඩක් වෙලාවට යන හිස් කතා. එතකොට හිස් කතාවක් වෙන්නේ. මනෝ කර්ම වලට යනවා අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි. පිංගුතුනි යම් කිසි කෙනෙක් මෙන්න මේ කියන දස කුසල කර්මයන්ගෙන් නැත්නම් අපිරිසිදු වශයෙන් වූ යම් කාය කර්මයකින් තමන්ට අහිතවත් අනුන්ට අහිතවත් ඔබේ පාර්ශ්වයට අහිතවත් යම් කිසි කාය කර්මයකින් යුක්තයි නම් එයා අසුචි සහිත පුද්ගලයෙක්. එයා හොරෙන් කරනවා වෙන්න පුළුවන්. කට්ටියට පේන්න කරනවා වෙන්න පුළුවන්. දැන් කට්ටියට පේන්න කරොත් පිංගුතුනි ඕක ලැජ්ජයිනේ. ඒ නිසා ලැජ්ජී භික්ෂුව මොකද කරන්නේ? ලැජ්ජී අලජ්ජා කියලා දෙන්නේ. අලජ්ජයට එහෙම දැනක් නොතනක් නේ. එයා අනේ කට්ටිය වලහ හිටියම් මට මොකෝ කියලා එළියට. ඒ අලජ්ජී භික්ෂුව වැඩක්. එතකොට හිරියොත්තප්පනේනේ. හිරියොත්තප්පනේ. ලැජ්ජී භික්ෂුව වරදක් කරත් ලැජ්ජා තමයි සාසනේ රකින්නේ. ලැජ්ජාව තියෙනවා නම් එයා සිල්වත් ගුණවත් ගාන්ට දාලා උපස්ථාන කරන්න පුළුවන්. කතාවක් තියෙනක රජ කෙනෙක් තමන්ගේ ඇමතිව යව්වලු ස්වාමීන් වහන්සේ නමක් එක්කන් ඉන්න දානයක් දෙන්න කියලා. ස්වාමීන් වහන්සේලා අඩුයිලු. යනකොට එක හමුදුරුවෝ කෙනෙක් බිලි බබා ඉන්නවලු. ඒකයි. බිලි බාන. ඇමති ආපහු හැරලා ගියල කෝලු ස්වාමීනි එකම භික්ෂුවයි දැක්කේ ගේන්න සුදුසු නැහැ කිව්වලු. ඇයි? බිලි බබා හිටියේ කිව්වලු. බිලි බබා ඉඳලා උඹව දැක්කහම මොකද කරේ කියලා කිව්වලු. මා දැකලා බිලිපිත්ත හංග ගත්තා කිව්වා. එක්කන් එන්න ලැජ්ජාව තියෙනවා. ලැජ්ජාව තියෙනවා නම් ලැජ්ජී භික්ෂුව දන්නව සාසනේ රකින්නවා. ලැජ්ජී වරදට බයයි, වරදට ලැජ්ජයි. වරද කරත් ඒක එළියට ඇවිල්ලා ප්‍රසිද්ධිය කරන්නේ. අන්න ඒක භික්ෂුව ගාව තියෙන ගුණයක්. දුස්සීල භික්ෂුව ගාව තියෙන ගුණ තියෙනවා. දුස්සීල භික්ෂුව ගාව තියෙන ගුණ 10ක් තියෙනවා. අඩන්ඩ හරි සාසනෙට වෙලා ඉද්දි දුස්සීල භික්ෂුව ගාව ගිහියෙක්ට වඩා තියෙන ගුණ ගිහියට පින්වතුනි ලැජ්ජාව. ඔයගොල්ලෝ බලන්න බාර් එකක් ගාවට ගියාම හාමුදුරුවරු පොලිමේ නැහැනේ. හැබැයි ගිහියෝ ඉන්නේ ඔය ලැජ්ජාවක් තියෙනවා නම් මොම් පොලිමේ ඉන්නේ. හාමුදුරුවෝ අපි දමෝ කෙනෙක් ස්වාමීන් වහන්සේලා මත්පැන් බිව්වමයි කියලා නිකන් උපමාවක් කියන්නේ හැරෙයි. හැබැයි බාර් එකේ පොලිමේ ඉඳලා ගන්න නැහැනේ. රෙස්ටුරන්ට් වලට ගියාම කවදාවත් ඔයගොල්ලෝ හාමුදුරුවෝ කෙනෙක් දැකලා තියෙනවද? ලැජ්ජී ලැජ්ජයි. ඔයගොල්ලෝ බිව්වොත් එහෙම
बोतल दालाने बील वाल दाले लज्जा लज्जा अन्नी लज्जा लज्जा सासने रखी दी लज्जा लज्जी विन गेहे लज्जावने अपाय अपाय ढाक गेत मटक लज्जावने हम द्रोकने के मने लज्जावटी कत्ती तकोट यम किस के गाव तनियम हो इतने एक व्यक्ति तनियम हो तमन तुल जम अपरिस्तु काय कर्म तेरे को तमन तमन टे चौदना के रेने वाली शील विपत्त्यादीन सूत्र बल शील विपत्त्यादीन तमंग तमंट चौदना कर आत्मीय चौदना तीन लोके भय की हतरक आत्म भय राज भय दंड भय अपाय भय दुगति भय परलोक जीवित भय मे हतरे मोहकट हरी भय विनो प्रमाण अन्न भय इतने राज भय दंड भय के लिए दंडोम भय के लिए शासनी लोके तीयन भय एनस आत्मीय चोदना अलज्य पालने नीति संपादने के बुद्रन्हास कली बुद्रन्हास विनयट दम्मी नीति ने विनयट दम्मी मुन विनयट दम्मी नीति ने भाग्य तो राज भय दंड भय की भिक्षुकोनी मम विनियक मरण पाराजिक सामने रवित है कि सुदेक्का मे सास इन बड़ो है भाई अभी दम मिनियक नोमर तब हेतु कुत्तर अभी दन हाउ दुर के लिए कहने मिनियम मेरो मेन ना पाराजिका भी तरक् यार है हिरे अभी उपमा वक्य अभी मिनी मर आसा वक्ने तो कुट अभी दंड एनी सा पाराजिका वट वगेम नीति अट बाय कुत्ते हदीसी वत ओ नीति तिब्बे नेत्तं बलागन तिब्बा युद्धे පරාජිකාවට බයි කී දෙනෙක් ඉන්නවද කියලා. එහෙම පරාජිකාවට බයි මිනිස්සු අද අඩුයි. ගහන්න පුළුවන් නම් ගහනවා මරන්න පුළුවන් නම් මරනවා. ඒ ගානට අද ලෝකේ ටික ටික මෘග සංඥා පහළ වෙවි තියෙන මෘග සංඥා. එනිසා මෙන්න මේ අසූචි සහිත පුද්ගලයාට කිව්වා අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙනවා නම් කෙනෙක් විතරම अनुंगे संपद्दक मटत्मी वगे तेन वनकिल हितन वन अनुंट व्यापाद हितन वन मिच्छा दिट्टिक कल्पना वल गल इन्वन अप्रसिद्ध मनोकर्म वलिंग युक्त के बरुकियन महासावद्दिल विशेष लज्ज नतु हेमतनम दलिंदल कियवन वरदि वचने बरुवग अंटे अन्निने हे बै बरुकी मे चेतनाविंग अनुंट रवटी मे चेतनाविंग रवटन मुआविंग बरुवक्के लै रवटीविंग हौ रवटेन वन एतेंदि मुसावाद कर्म पते संपूर्ण वेनो इवस हिस्वचन भावित मना बड़े विधियाट एक हानि विशेष मुखाय कर्म के प्राणगाते जीवित प्रत्येक साकल बेलुहावधि उन्नाथरी मधुर मेरलने मेरलमने अति वश्रूम इकड़ी दूंकर दंगल दंगल पेन पास विनोमिशक खवदावत एस देख भागन वतुनंद हेतु अपरिस्तु काय कर्म अड़ुवेनोने बल ने सनीपे मदद मधुरा मरलने कलिंद मरलतीनो बल ने सीलिंग लबन रखवर अनुन के देवल होरकंकल अड़ुम तन पतक थोरकंकल को होरकंकल मानतम एवं हरक्टाइची देवल स्वभाव धर्मी देवल एवं विन काय कर्म वल्ट वस्ताव कैसे नमू मेन्न मे असूचि वरी कने युक्त नंगने खुराट हुराट हरी तमा गाव मे केलस धर्म क्रियात्मक करण अनांग असूचि वलिंग युक्त असूचि वलिंग युक्त ओकट मुखीन आम गंध सूत्रे पिली गंध पिली गंध पिली जाति मुनाट मस्मालु बितर वल्टे बुद्ध साहसनी पिली के लिए आम गंध तमंगाव केलिस गंध तीयन मे केलिस गंध तीयन या गाव पिली गंध कनबन देवल मिनी गंधम हेमदेम कनबन देवल अत्र पाक्य कटे गंध गहन
හැබැයි පිළිගඳ යාම ගන්ධ සූත්‍රය බලන්න කියනවා මස් මාළුනේ මේ කෙනෙක් ගාව රාග ద్వේෂ මොහ තියෙනවනේ එයා පිළිගඳ සහිතයි අන්න එයා පිඹුතුනි අසූචි සහිත කෙනෙක් අසූචි සහිත සොහන වගේමයි ඒ මනුස්සයා සොහනක් වගේ ඒ මනුස්සයා සොහනක් වගේ කිසි වෙනසක් නැහැ දෙක දුර්ගන්ධ දැන් සොහන කිව්වා මොගලන්ට ආපු සොහනේද දැන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ අලුත් ගයක් ගන්න ගයක් ගන්න සොහන ඉස්සරහ බුරැල්ල කනත් ඉස්සරහ ගත්ත කිරිත ඉතින් කන බුරැල්ල කනත් ඉස්සරහ නම් ගෙවල් ගන්න අපි දුමු ටිකන් ඔය ගම්මානයේ කෙළවර තියෙන සොහනක් ගාවගේ සොහන තීන් පුංගි ගම්මානයේ කෙළවරනේ ඔය ගේ තියෙන කොයිද කනත්ත ගාව අපෝ කනත්ත ගාවද අර ඒක දුර්ගන්ධයි ඒ කියන්නේ ලාමක ශබ්දයක් පැන නැගි අපිරිසුදු කාය කර්මෙන් අපිරිසුදු වාක් කර්මෙන් අපිරිසුදු මනෝ කර්මෙන් යුක්ත පුද්ගලයාගෙන ලෝකේ පැන නැගින්නේ කීර්ති ශබ්දයක් නෙමෙයි ලාමක අගුණ ශබ්දයක් පැන නැගින් ආපෝ ඕක මහා ලෝභය මේ මූණට hina වෙලාවනේ ඒක කොහොමද කාලෙකින් දැක්කේ ඕ ඇත්තම මම ඊයේත් මතක් කරා ඊයේත් මතක් කරලා අරක කුණු ලෝභයක් කියලා يعني මතක් කරේ පොසිටිව්ද නෙගටිව්ද කියලා අපි බලන්න එපේ සමහර බයින්න මතක් කරනවා අනේ අපි උදෙත් මතක් කර කර හිටියේ උදේ පළු යන්න බැනලා හිටක ඔක මහ කුණු ලෝභයි බොරු කියන්නේ බොරුමයි කියන්නේ එහෙම අපි කියන්නේ හේතුව දුර්ගන්ධයක් පැතිරෙනවා දැන් සීල සුගන්ධය එහෙමනේ සෙල් සුවඳ දසත පැතිරෙනවනේ ආයේ මේ මේ මලක සුවඳ පැතිරෙන විතර මෙතනින් දැන් මේ මීටර 5යි 10යි හැබැයි අපි හිතමුකෝ තමුත්තේගම සුජාත පුත්‍රගේ සිල්වත් බික්ෂුවක් ඉන්නවා කියලා ඒ සුවඳ පැතිරෙනවා නේද රට රටවල් ගානක උඩු සුළඟට නෙමෙයි පිංගුතුනි සිල් සුවඳ හමන්නේ සිල් සුවඳ ඊට වඩා යනවා මිනිස්සු ගාවට ඒක මිනිස්සුන්ගේ හදවතට දැනෙන එක ගාන ප්‍රසාදයෙන් නෙමෙයි දැනෙන්නේ හදවතට දැනෙන එක එතකොට සිල්සුවඳ ඒ විදියට යනවා කියන්නේ අර දුර්ගුණත් ඒ විදියටම මිනිස්සු අතර කතා බහට ලක් වෙනවා දැන් මට මතකයි ඉස්සර අපි ඥාති එක්ක ඉද්දි ඉතින් මේ ඒගොල්ලෝ කතා කරන්නේ අරු මාර කෙනෙක් නේ ඈ කොච්චර කුණු ලෝභයක්ද මෙහිමයි යාමයි අරග කරේ මෙහිමයි කිව්වොත් කට ඇරියොත් දේශපාලනේ ඔම කියන්නේ දැන් ආ වෙනවා කතා කරන්න ගියාම යන්න එපා සමහරු කැමති නැහැ සමහරු එක ගමනක් යන කොචිය වගේ කචබච 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 ගා මුකාක් හරි සම්ප්‍රප්පලාපය දඩෝ දඩෝ යන ඉවරයක් කරන්නේ මේ මිනිස්සු ඉන්නවා හැම සමාජයකම ඉන්නවා ඒ නිසා එයාගෙන සමාජයේ පැතිරෙන්නේ අගුණයක් දුර්ගුණයක් දැන් බලන්න ඔබ සොහොනක්ද කියලා ඔබ කචබච ගා අනවශ්‍ය දේවල් නිතෝර කියෝ කියෝ යන කෙනෙක්ටම ඔබ දුර්ගන්ධයක් තියෙනවා ඔබේ කටගෙන අනිත් අය විවේචනය කරනවා කියන්නේ අනිත් අයට ලැජ්ජ වෙන්න හදන්න එපා තමන් තමන්ගේ කට තමන් තමන්ගේ හිත තමන් තමන්ගේ කය පාලනය කරගන්න මිනිස්සු ඉස්සරහා රූකඩයක් වෙන්න මිනිස්සු ඉස්සරහා ලැජ්ජාවක් වෙන්න විහිළුකාරයෙක් වෙන්න අපිට ජීවිතයක් තියෙන අනන්තතාවයක් ගොඩනැගිච්ච ඒ අනන්තතාවේ ගොඩනැගිච්ච ජීවිතේ මමත්වයේ දුරු කරන ප්‍රතිපදාවක් ඉන්නවනම් පිරිසිදු කාය කර්ම පිරිසිදු වාක් කර්ම පිරිසිදු මනෝ කර්ම තමන් ගාවට එනවා ඒ මිනිස්සු ගැන ලෝකෙ පැතිරෙන යහපත් ප්‍රතිපදාවක් අනේ දැක්කත් ඇති උදේ පාන්දර දැක්කාමත් බඩ පිරෙනවා පෙර පිනක් නිසාමයි ඔබ වහන්සේව දැක්කේ පෙර පිනක් නිසාමයි ඔබ වහන්සේට වැන්දේ. එහෙම මිනිස්සු කියන්නේ ඇයි? ඔබ වහන්සේත් කතා කරන්න ලැබීමත් ලොකු දෙයක්. සමහරුන්ට කතා කරාම අඬනවා මගේ ස්වාමීන් වචනයක් කතා කරන්න ලැබින්ච එක ඇති මට. ඇයි? අනිත් මිනිස්සුන්ට තමන්ව මතක් වෙද්දී මම හැමතිස්සෙම කල්පනා කරපු දෙයක්. අනිත් අයට මාව මතක් වෙද්දී මම විහිළුකාරයෙක් කියලා මතක් වෙන්න බෑ. අනිත් අයට මාව මතක් වෙද්දී මම අර සමාජෙන් කොන් වෙච්ච චරිතයක් බවට පත් වෙන්න බෑ. අනිත් අයට මාව මතක් වෙද්දී අත් දෙක එකතු වෙන සයිස් එකට අපි ඉන්න ඕනේ. තවත් මිනිස්සෙක්ට පින්තූරයක් ඉස්සරහා පහනක් පත්තු කරලා ආශිර්වාදයක් කරන්න පුළුවන් ගානට අපි ඉන්න ඕනේ. ඒක ඔබ දකින්න නැතිනේ. හදිසියට ඔය අපි අසනීප වෙච්ච වෙලාවක හරි ගොඩක් අය ඉතින් මේක දැනගන්නවනේ. ඇත්තටම ස්පිරිතාලයකට ගියත් ස්පිරිතාලෙන් කවුරු හරි මේක දකින්නවානේ ධම්මවිජේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අසනීප වෙලා කියලා. ඔන්න කොයි හරි ලියනවා. දැන් ලියුවාට පස්සේ කොකාට හරි කියනවා. කිව්වට පස්සේ කෝල් 1000ක් විතර එනවා 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 ඉවරයක් නෑ. ඉතින් මොකද කරන්නේ? ආනේ මෙහෙමයි ටික දවසකට කතා කරන්න එපා මෙහෙමයි කියලා අපි පොඩි නෝට් එකක් තියනවා. එහෙමනේ ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ. හොව වෙන කවුරු හරි හරි තියනවා. දැන් තිබ්බට පස්සේ ඕකට ආශිර්වාද කරන මිනිස්සු වෙනයි. හැබැයි අපිට මොකක් කොයි හරි මේ ලෝකෙට මෙලෝ වැඩක් කරපු නැති ජඩ දේශපාලකෙක් වරනවා කියලා උදාහරණ
එතකොට නිවන් සුව පැතුවත් ඒක හදවතින් නෙමෙයිනේ පතන්නේ අර අපිට ඉතින් මරුණාම කවුරුත් එකයි කියලා පෙන්වන්න එහෙම කරුණාවසක් හදවතින් පතන්නේ එකයි සෝමහාමුදුරුවන්ගේ මිනිහ පුච්චන වෙලාවේ ලක්ෂ ගානක් සෙනගාවේ ඒ තමයි ගුණය දැන් ඉන්නේ නිකන් ආයතනිය නමට මිනිස්සු ගුණය කියන එක දකින්න ගුණය ගුණයට පින්වතුනි මිනිස්සු එකතු වෙනවා සමහර මලගල් වල මුළු ගම් 7-8කින් මිනිස්සු එකතු වෙනවා බර ගන්න හේතුව ඒ මිනිස් මනුස්සයන මනුස්සය ඉඳලා තියෙන අන්න එහෙම චරිතයක් බවට පත් වෙනවා විනා සමාජයේ දුර්ගන්ධයක් අපෝක මැරිච්ච එකමයි හොඳ හිටියට අපි යන් ওই මලගෙදර ගිහලා මොනවානි කාලා හරි යමු එච්චර තමයි ඇවිල්ලා හදවතින් අර මනුස්සයගෙන ගුණ හිතන්න බෑ ඇත්තටම දැන් අපිට තියෙනවනේ මට එහෙම තියෙනවා මගේ ජීවිතේ බෙදා ගැනීම නෙමෙයි මිම්මක් නෙමෙයි මේ සමාරු මතක් වෙද්දි මට හිතෙනවා අයියෝ ඉතින් හැටියක් කියලා පොල් මොන්ඩි සෝරි දරුවා කියන දේ තේරෙන්නේ ඔ උන්දලා කතා කරන එක උන්දලා දන්නේ නැහැ මොකද්ද කියලා කතා කරන එකේ සීමාවක් නැහැ කට ඇරියොත් පලාතක් ඉවර වහන් ඉන්නකම් පුදුම ඩීසන් වහන් ඉන්නකම් පුදුම හොඳ අපේ හොඳයි කියන්නේ අපිට වඳින්නේ ඉතින් කට ඇරිය ගමන් ඉවරයි 17 එක කැඩුවා වගේ මුළු ඔක්කොම දුර්ගන්ධ දැල ඉඳලා කතා කරොත් ඉවරයි සමාරේ මිනිස්සු ඉන්නෝ සමාර මිනිස්සු ඇතින් දැක්කහම පින්තූරකින් දැක්කහම අනේ සාදු සාදු ළඟට ගිහිල්ලා ඇසුරු කරලා බැලුවාම අපිරිසුදු කාය කර්ම සමාරු බණ කියනවා ඔන්න මෙන්න නිවන් දකි ළඟට ගිහිල්ලා ඇසුරු කරලා බැලුවාම ඇතුලේ කුණු ඉරසියාකම් කුවකකම් ලෝභකම් මච්චරි මසුරුකම් කුහකකම් ලපන නේමිත්තක ආජීව අපිරිසුදු ඔක්කොම තියෙන ගොඩක් භික්ෂු සංස්ථාවන් පවා ඇදගෙන වැටෙන්න ඒව හේතුවක් වුණා ඇයි තමන්ගේ ආයතනයට තැන නැති වෙයි හිතන්න තමන්ගේ ආයතනයට තැන නැති වෙයි තවත් භික්ෂු සංස්ථාවක් ප්‍රතිබල සම්පන්නව ගොඩනැගුණොත් අන්නේ බයි මිනිස්සුන්ට තියෙනවා අපි එමෙරි කම්පැනිය සබන් කම්පැනිය හොඳට ඉන්නවා අවස බං කම්පැනිය දියුණු වේගෙන එනවා මේ සබන් කම්පැනිය මොකද කරන්නේ දෙන්නේ එක සල්ලි වලට අරගෙන අර සබන් ගාලා පිළිකා හදනවා කියලා දානෝ ස්පිරිතාලෙට ඒ කම්පැනිය අතර සාමාන්‍ය මිනිස්සු අතර තියෙන තරඟේ ඕකම ඒ පෘථග්ජනිය මහනුනාට පස්සේ තම තමන්ගේ ආයතන ගොඩනගන්නත් ඕකම ගේනවා ඕකම ගේන හැබැයි බික්ෂු සාසනේ හිමනේ මේ වැඩේ ඉන්න සෙනසුන සතර දිගින් වඩින මහා සංඝයාට විවෘත සෙනසුනක් ඉන්න පුළුවන් ද බැරිද කියන එක තීරණය වෙන්නේ නීති රාමුවත් එක්ක සෙනසුනේ පවතින. ඒ නීති රාමුවට අනුගතයි නම් ඕන කෙනෙකුට ඉත හැකියි. නීති රාමුවට පිට නම් යත හැකියි. ඒක සාසනේ එහෙම තියෙනවනේ සමහර දැන් බුදුරණන් වහන්සේ උනත් පනවල තියෙන යම් තැනක උපෝසතේ යම් දිනයක කරනවා නම් ඒ දිනේට එතන පාසතේ කරන්නේ. එහෙම දක්වලා තියෙනවා. අන්න ඒ වගේ තමන්ගේ දුර්ගුණයක් සමාජය ඇතුලේ මෙහෙමයි. දැන් මෙහෙම සමහර හොඳ කරන මිනිස්සුන්ගේ දුර්ගුණ පැතිරෙනවානේ. ඒ දුර්ගුණ නෙමෙයි. ඒක ඇවිල්ලා දකින්න කෙනාගේ අඥානකම. තමන් හැබැයි කල්පනා කරනවානේ මා කරන දේ හදවතට එකඟයිද ධර්මයට එකඟයිද? එකක් තමන්ට එකඟ වෙන්න ඕනේ. පච්චවෙක්කිත්වා රාහුල කායේන කම්මං කාතබ්බා. පච්චවෙක්කිත්වා රාහුල වාචාය කම්මං කාතබ්බා. ඇයි දෙයක් කරන්න කලින් හිතන්න කියනවා දැන් සමහරු දේවල් කරලා ඉවර වෙලා කියන අනේ හිතන්නේ නැතුව කරේ එහෙම මේ බබාලා වෙන්න පුළුවන් සාසනයක් නෙමෙයි මේක හිතන්නේ නැතුව කරේ කියන්නේ මොකක්ද හිතලා කරන්න ඕනි මිනිස්සෙක් වුණහම මේකට අපි එහෙමයි දැන් මම මෙතනට ඇවිල්ලා බණ ටික කියලා අනේ මට හිතන්නේ නැතුව කියවුනේ ඕගොල්ල සමාව දෙනවද මේ හිතලා කියන්නේ හිතන්නේ නැතුව කියන්නේ කිව යුත්තේ මොකද්ද නොකෙවියුත් මොකද්ද කියලා අපි දන්නෝ මෙතන ඉඳන් දානශාලාවට ගියොත් යන්න ඕනි වේගය මොකද්ද තියන්න ඕනි අඩිය කොහමද සිවුර පොරවලද යන්නේ මෙතනින් එළියට යනවනම් පටිය දාගන්න ඕනි අපි අන්දනයට ආරන්නින් එළියට යනවනම් දැන් මේ වස් කාලේ සචේමී කෝච අන්තරායන භවිෂත්ති සත්තා අබ්බන්තරේ පුණනිවත්ති සාමි කියලා සතිකරණින් යන්න ඕනි අනේ හිතන්නේ නැතුව ආවි වස් කැඩෙන්න එපා ඒව නැහැ හිතලා යන්න ඕනි සචේමී කෝච අන්තරායන භවෙය සත්තා අබ්බන්තරේ පුණනිවත්ති සාමි එහෙම හිතලා යන්න ඕනි හිතලා නොගියොත් රැයක් එලිකලොත් වස් කැඩෙනවා අනේ හිතන්නේ නැතුව ආවි
මට මේ වැඩ වැඩි වුණා බණක් කියන්න ආවි හිතන්න බැරි වුණා ඒවට no chance හිතලා යන්න වස් කාලි වරුණාට පස්සේ කටිනානි සංසත් ඉවරුණාට පස්සේ 12න් පස්සේ එළියට යනවනම් විකාලේ ගාම ප්‍රවේශන කියලා සිකපදයක් තියෙනවා විකාලේ ගම්බ දිනවනම් වටපිට උපසම්පදා භික්ෂුවක් පේන්න ඉන්නවනම් අහලා යන්න ඕනි අහලා හරි කියලා හරි ආරෝචනය කරන්න ස්වාමිනී මම විකාලේ ගම්බ දිනන ආයස්ම ගිහින් එන්නම් කියලා හරි යන්න ඕනි ආරාධනාවක් සහිතව යන්න ඕනි දැන් අපි හිතමු මට සනීප නැති වුණා අපේ කැපකරු මල්ලිලා මේව දන්නෝ සනීප නැති වෙනකොට ස්වාමිනී බෙහෙත් ගන්න යන්න ආරාධනාවක් කරා ඒ ආරාධනාව ඔස්සේ අපිට යන්න පුළුවන් ආනේ හිතන්න බැරි වුණා ඒව කතන්දර මිනිස්සෙක් වුණාම හිතලා වැඩ කරන්න එච්චර හිතුවේ නෑ එහෙම කියන්න බෑ එච්චර හිතන්න ඕනේ මම ඊළඟට කරන්න යන වැඩේ පච්චවෙක්කිත්ව රාහුල කායේන කම්මං කාතබ්බා කරන්න කලින් හිතන්න මම මේක කොහොමද කරන්නේ මේ කරණිකෙන් මට අනර්ථයක් වටපිටින් ණයට අනර්ථයක් සාසනයට අනර්ථයක් ලැජ්ජාවක්ද විහිළුවක් ඒව කරන්න බෑ මම මේ සාසනීය පැත්තෙන් කියන්නේ ගිහිපින් උතුලට මේක ගලප ගන්න. හොඳට හිතලා බල්ල කටයුතු කරන්න. හොඳට හිතලා බල්ල කටයුතු කරන්න. නොහිත කටයුතු කරන්න. එතකොට දුර්ගුණයක් පැතිරෙනවා. දුර්ගන්ධයක් පැතිරෙනවා. ඒ දුර්ගන්ධය හරි ගඳයි. කැමති නෑ. මම නම් කැමති නෑ පුද්ගලිකව ඒ වගේ පුද්ගලයෝ අර අසේවනාච බාලාණන් කියලා තියෙනෝනේ. පීඩ වෙනවා. පීඩ වෙනවා කියන්නේ දැන් මේ බණටික්කේදී ඒගොල්ලෝම කපලා කියන්නේ නෑ. මේ බණටික්කේ ඒගොල්ලන්ටත් කියනවා. මේ කියන්නේ ඒගොල්ලන්ට. හැබැයි ඇසුරට නම් ප්‍රිය නැහැ. ඒ බුදුරජාණන් වහන්සේත් එහෙම කරානේ නේ අර සංඝයාගේ අරුබුදේ අපිලා ගාලා ගියා නේ කැලේට. ගීලින්දලා ආව ටික කාලයක් නේ. ඒක නාගිත කියලා සූත්‍රයක් තියෙනවා. නාගිත සූත්‍රය අංගුත්තර පංචක නිපාතේ තියෙන. මිනිස්සුන්ගේ සද්දයක් ඇහෙනවා. නාගිත ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කියනවා ස්වාමීනි අර කට්ටියක් ඇවිල්ලා ඉන්නවා පිරිකර එහෙම ගෙනල්ලා තියෙන යන්ද? ඔය වේ කතාවක් කියන්නේ. මේ පිරිකර ටියත් ඉතල ඔබ වහන්සේ පිළිගන්නේ යන් කැම්බි. බුදුරජාණන් නාගිත කාලා පැය හතරකින් දිරවන කෑමක් ගැන බුදුහාඳුනට ඔහොම කියනවා. කාලා පැය හතරකින් දිරවන කෑමකට ආස මොකද්ද කියන්නේ මේ කතාව? බුදුරණස ලස්සන කතාවක් කියනවා අවසානයේ. සක්මනකට වැටිලා අසුභ භාවනාවක් කරන එක ඔය අසුචි ගොඩවල් කනකට වඩා කොච්චර හොඳද අර අප්‍රිය දේවල් දුරු කර. අපි කැමති ඒ වගේ වෙර වඩන ಗುಣ දරන තමන්ව විහිළුවක් බවට පත් කරගත්තේ නැති තමන් අනිත් අය ඉස්සරහා හැසිරෙන්න දන්න මිනිස්සුන් ඇසුරු කරන. දැන් මගේ පුතුට උදාහරණයක් හිතන්නකෝ. අපේ අම්මලා ඉස්සර හොඳ කතාවක් මේක මේ මට පොඩි ස්වාමීන් වහන්සේ නමක් මතක් කරපු අපේ අම්මලා ඉස්සර කවදාවත් අම්මලාගේ ඇඳුම් එළිය තියන්නේ නැහැනේ රැට. එළිය තියන්නේ. අම්මේ උදාහරණයක් කියලා. ඒක අපිට ටික කාලෙකදී තේරෙනවා ඇයි අම්මා මේක කරන්නේ නැත්තේ. රැට කොච්චර මොනවා වුණත් ඇයි රෙදි ටික ගන්නෙ? අපි හරි වහලකට නැගගල ඉස්සර ගන්නවා රෙදි ටික. පුතා නැගල ගනින් කියලා. අපි ඒ ගුණේ දකින්නවනේ අම්මා තමන්ගේ කාන්තාව කියන ගුණේ පරිස්සම් කරන්න මොනතරම් ආදරෙයිද කියලා. ඉතින් ඒ ගුණේ තියෙන කෙනෙක්ව දැක්කහම අපිට මතක් වෙනවනේ පුදුම කෙල්ලෙක් නිසංවර අහිංසක චාම්. ඇයි? ඒක අර ගුණවන්තකමට ඇති වෙන ගුණය ප්‍රතිගුණය. එහෙම නැතුව බුදුහම්බෝ මෙන්න එක එක හම්බුණා අරගෙන ගිහිල්ලා බදා ගන්නවා බැලන කසාද බඳිනවා කියන කතාව නෙමෙයි ඒක රාගේ. මේ කර ගුණයට පැහැදීම. එතකොට එහෙම නැති මිනිස්සු දකින්නකොට දැන් ඉන්නෝ මෙලෝසසරන්නේ අතු ගා ගන්න බෑනේ. මේ ගෙදරකදී වැලි කැට පෑගෙන ඔළුවත් හිරි වැටෙනවා අපි. ගෙදරකට ගියාම වැලි කැට පෑගෙන්න බෑ. ගෙදර අතු ගෑවිලා තියෙන්න ඕනේ ගෙදර ඉන්න කාන්තාවක් ගැරි පිරිමියෙක් ගැරි අතේ. කුස්සියට ගිහිල්ලා බලනකොට දවල් කැමිව්වට පස්සේ දවල් උයපු වගේ කුණු තියනවන සිංක් එකේ අර බකට් වල සමහර බත් හවසට යනකොට පිලුණු වෙලා ගඳ ගන්න අවිල්ල බානු කපේ දානශාලාවකට පිරිමි ස්වාමීන් වහන්සලා ඉන්නේ 12 වෙනකොට බත් ටික අයින් කළා දැල් ටික පීදලා සිංක් එක හොදලා එනවා ටැප් එකේ වජ්ජරාවල කවුරු හරි ඉන්න කෙනෙක් ධම්මල අනිවාර්යෙන් අපි ඒක කරවන අපි එනකොට සිංක් එක වහගත්තා කියලා ඒක බේරිල්ලක් නෙමෙයි සමහරු අපි එනකොට සිංක් එක වහගන්න හිතන්නේ අපිට අපිව නවත්තන්න නෙමෙයි අපි මොකෝ සිංක් එක දැකලා කියලා අපි මොනා කරන්නේ අපිට පේන්නේ නැති වෙන වැහුවට වැඩක් නැහැ තමන් දුර්ගන්ධයි නං තමන්ගේ දුර්ගන්ධභාවය දුරු කරගන්න සුවඳයි කියලා අපිට පෙන්වන්න එන්න එපා
මම්මී කියන්නේ මමයි කියලා කිව්වේ තර්ඩ් පාටි එක. සමහරු සමහරු වෙනකොට රෙදි වලින් වහනවා. නාවපු නැති රෙදි මතකද ඉස්සර? රෙදි නවන්නේතු පුටු උඩ තියලා තිනවා. කවුරු හරි එනකොට අරගෙන ගිහලා දාන වැඳයට. සමහරු ලොකු රෙද්දකින් වහනවා. ලැජ්ජ වැඩ. තමන් පිරිසිදු නැ. තමන් පිළිවෙල නැ. දුර්ගන්ධ. සමහරු කෑවම බත්තට පොළවල් වල ඇලිලා. දුර්ගන්ධ. ෆ්‍රිජ් එකක් කරලා බැලුවාම ඒක ඇතුලේ බුදු අම්මෝ මූ දෙයටට ගිහලා හුස්ම ගන්නවා වගේ. ගඳයි. පිරිසිදු නැ. එතකොට එහෙම මම කියාගෙන ආවේ. එතකොට රැහැට තමන්ගේ ඇඳුම් ටික ඇතුළට ගන්න අක්ක කෙනෙක් දැක්කහම අපිට සහෝදර සහෝදරියෝ ඉන්නවා අපිට මතක් වෙනවා නේ මේ මාර ගුණයක් නේ මේ මිනිස්සුන්ගේ තමන්ගේ දුවව පරිස්සම් කරන්න. තමන් පරිස්සම් වෙන්න. තමන්ගේ ගෙදරට අනවශ්‍ය මිනිස්සු දෙක් මිනිස්සු විවිධයිනේ. මිනිස්සුන්ගේ යොමු වීම වළක්ව ගන්න. මේ අම්මලා තාත්තලා කොයිතරම් කැපකිරීමක් කරනවා. ඒවා ඒ නිසා පින්වතුනි මිනිහේ මිනිස්සෙක් ගාව තියෙනවා. හිතලා බලලා වැඩ කරන්න. හිතලා බලලා. නොහිතානි හිතන්නේ නැතුව කරේ මං හැමදේම කියන කතාව. මිනිහෙක්ට ලක්ෂ කෝටි වාරයක් හරි සමාව දෙන්න පුළුවන්. හැබැයි මිනිහෙක් ගැන විශ්වාසය ඇති වෙන්න කපාරයි. ඒක බින්දෙන්න යන එක තවස්තාවයි. සමාව දෙන්නම් කෝටි ප්‍රකෝටි වාරයක්. විශ්වාසය කියන එක කෝටි ප්‍රකෝටි වාරයක් ගොඩනගින්නේ. සා කෙනෙක් කෙනෙක් තමන් ගැන තිබ්බ විශ්වාසය බින්දෙන්න නැති වෙන්න වැඩ කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. විශ්වාසය කියන කිමින්ද ගන්න. සමාව නම් මොනවද? පිය මරුවත් සමාව දෙන්න. විශ්වාසය කියන එක ගොඩනගින්න. ඉතින් ඒක හරි වටිනවා දුර්ගන්ධයි. ඊළඟට ප්‍රතිබය සහිතයි. ප්‍රතිබය සහිතයි කියන්නේ ගුණවන්තයෝ මෙයාගෙන් අයින් වෙනවා. ගුණවන්තයෝ අයින් වෙනවා කියන්නේ දැන් දෙවිවරු වෙන්නේ නැහැ නේ සෝනකට. බය විතරයි ඉතුරු වෙලා. මේ වගේ මිනිස්සු ගාවින් ගුණවන්ත මිනිස්සු අයින් වෙනවා. බ්ලැක් මාක් වෙනවා. ගුණවන්ත මිනිස්සුන්ගේ බ්ලැක් මාක් එකක් වදිනවා. ගුණවන්ත මිනිස්සුන්ගේ ඇසුර නැති වෙනවා. වෙන්ද ලැබිච්ච රකවරණේ නැති වෙනවා. පිහිට නැති වෙනවා. දන් නැති වුණාට, තේරෙන්නේ නැති වුණාට එහෙම වෙනවා. දැන් සිල්වන්ත පැවිද්දෙක් පැවිද්දෙකට එහෙම තුල කුලයක් මොකද වෙන්නේ? යහපත් අතර හැරෙන උන සප්පුරුෂ සූත්‍රය බලන්න. ඊට පස්සේ බලන්න අංගුත්තර පංචක නිපාතේ තියෙනවා මේ සිල්වන්ත ශ්‍රමණියෙක් පැවිද්දට එහෙම තුල තමන්ගේ කුලය දැන් ගිලන්පස එකක් පූජා කරද්දී මොනතරම් පිනක්ද? දැන් පිඟුතුල හිතන්නකෝ මං පොඩි හාමුදුරුව කෙනෙක්ගේ ගුණවන්තකමක් දකිනු. දැක්කහම මං උන්වහන්සේට කියනවා ඇවිල්ලා මහා කමන්නේ ඔන්නේ කුටිය වතාරි ටිකක් කරන්න. අදෝ ඒ උන්වහන්සේගේ ගුණවන්තකමට දෙන අවස්ථාව. වත් කරන්න ලැබෙන මහා පින. විශේෂම ආචාර්ය උපාධ්‍යාය වත්. ගිලන්පස එකක් පූජා කරන්න වතුර එකක් ගහන්න. වතුර ටිකක් දෙන්න. ඒවා ලේසි. එතකොට අපි යම්කිසි භික්ෂුවක්ව යම්කිසි විදියකින් දැකලා ටිකක් ඇසුරට හොඳ මදි වගේ ගියාම පාවෙනවා අපිටත් කියන දෙයක් තේරෙන්නෙත් නෑ. එතකොට අපි මොකද කරන්නේ? උන්වහන්සේලාම ඇසුරෙන් දුරස් වෙනවා. කරනව නෙමෙයි වෙනවා. දැන් දේවදත්ත දුර්ගුණ පානකොට බුදුරජාණන් වහන්සේගෙන් දේවදත්ත අයින් වුණේ නැද්ද? දේවදත්තව ගන්න බුදුරජාණන් වහන්සේටත් ඕමනාව තිබ්බට දේවදත්තට එන්න අවස්ථාවක් තිබ්බේ නෑනේ. පැහැදිලි. දේවදත්තට එන්න අවස්ථාවක් තිබ්බේ. අන්න ඒ වගේ ගුණවන්තයන්ගෙන් තොර වෙනවා මේ මිනිස්සු. සෝන් වගේ. සෝන් වල ගිහිල්ලා ඉන්නේ නැහැ ගුණවන්තයෝ. භාවනා කරන්න විතරක් යනවා සමහරක් වෙලාවට. එච්චරයි. අන්න ඒකට කියනවා පටිභය සහිතයි, බය සහිතයි. ඒ විතරක් නෙමෙයි. ඡණ්ඩ මිනිස්සයන්ට ආවාසය. සෝන් කියන්නේ යක්කුන්ට ගයක් නේ. ඒ වගේ මේ දුර්ගුණ තියෙන මිනිස්සුන්ට එකතු වෙන්නේ කවුද? ධාතු ධාතු. ඒ වගේම ඡණ්ඩ අමනුෂ්‍ය දුර්ගණ තියෙන අපිරිසිදු එකට අපි එකතු වෙන්නේ අපිරිසිදු එක. නාන්නේ තියයි එකට එකතු වෙනවා. කන්නේ තියයි එකට එකතු වෙනවා. කියන්නේ ඒක සමාජ. ඒක සමාජ. හොඳට බලන්න ස්පිරිතාල් ටිකත් එක පුටු ළඟ ඉඳගෙන ඉන්නේ පිළිකා රෝගීන් ටික එක පුටුවක. ඔයාටත් පිළිකාද? මටත් පිළිකාව. ඔයාට කුෂ්ඨයක්ද? අපෝ ඔයාට මං යන පිළිකා රෝගී කවට මට තියෙන පිළිකා ලෙඩක් බෙදා ගන්නවා. හැමතැනම ඉතින් ඕම තමයි. ඒ කියන්නේ මේ දුර්ගුණ කිරිබත් කන කෙනාට එකතු වෙන්නේ කිරිබත් කනයි. බත් කන කෙනාට එකතු වෙන්නේ බත් කනයි. නියපොතු කන කෙනාට එකතු වෙන්නේ නියපොතු කනයි. සමාජ ගොඩනැගෙනවා. සමාජ සොසයිටිස්. ඒ වගේ අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම තියෙන කෙනාට එකතු වෙන්නේ ඒ වගේම කට්ටිය.
මං හැමදාම කියන කතාවක් මෙන්න මේක මතක තියාගන්න මේක මගේ පින්වතුන්ට හරිම වටිනවා තාම වටින එකක් මම මේ කියන්න මේ කතාව ඊළඟ කාරණාවේ හරිම වටිනවා එකක් කවදාවත් තමන් එක්ක ඉන්න මිනිස්සුන්ගේ වැරදි තමන් එක්ක ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න යන්න එපා ඒක මේ ලෝකේ තියෙන පහත්ම 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 ගතිගුණ තේරුණාද දෙහිතන්න මං ඉන්නවා මගේ ආරන්නේ සයින්හස්සලා 20ක් ඉන්නවා කියලා එතකොට අපි දැන් මම ගුරුවරයා විදිහට යමෙක්ගේ අඩුපාඩුව හදන්න මෙයාගේ මේ අඩුපාඩුව තියෙන අපි මේක හදමු කියලා තව දෙවෙනියක් කරි තුන්වෙනියත් එක්ක හරි හතරවෙනියත් එක්ක හරි අපි කතා කරලා උන්හස්සර පිහිට වෙනවා හැබැයි කීයටවත් ඉතින් ඉන්නේ මේමයි කියලා මට නම් එහෙම කියන්න දෙයක් උත් නැ මේ සේනාසනේ ඉන්නේ වැඩිහිටි සයින්හස්සේ මම එහෙම කියන්න දෙයක් ඇත්තෙම නැහැ ඒ වයිති පෙර පිනකට සකස් වෙන දේවල් පොඩි අය අතර ඕවා වෙන්න පුළුවන් වෙලා නැහැ වෙන්න පුළුවන් ඒ කියන්නේ A B C D කියලා හතර දෙනෙක් ඉන්නවා A B එකතු වෙලා C ගේ වැඩි කියනවා B C එකතු වුණාම A ගේ වැඩි කියනවා තේරුණනේ කියන්නේ මේ කුලල් කා ගන්න කැටෙනවා ඒක මහා නරක ගුණයක් පින්නතුනි මම කවදාවත් මම ළමයි පස් දෙනෙක් එක්ක හිටියෝ මං කවදාවත් ඔය හතර දෙනාත් එක්කම ගිහිල්ලා ඒ හතර දෙනාගෙන් කිසිම කෙනෙක්ගේ වැරදි කතා කරන්නේ නැත මගේ හැටි කවුරු හරි මාත් එක්ක කතා කරන්න ආවොත් ඒව අහන් ඉන්නෙත් නැත මේ මට වැඩක් ඔයාට එයාගේ වැරදක් තියෙනවා නම් එක්ක ඔයාට කියන්න එක්ක ඔයා සස්වාමිකයිනි අස්වාමික නැහෙනි සාසනේ ගුරුවරු ඉන්නවනේ එක්ක ඔයාගේ ගුරුවරයාට කියලා හදාගන්න මට කියන්නේ මොකක්ද මම අපිට කියන්න ඇවිල්ලා තියෙනවා දවස් දෙකක් කොහොම කිව්වට පස්සේ ආයි කියන්න ඇවිල්ලා නැත්තම් ඇත්තද ඒක තමයි මාත් දැක්කනේ නේ ඔව හොඳයි අර කේලම් කියන ලිඳ ළඟ නාන්න ගියා ඉන්පස්සේ වැඩ නැතිකොට සබන් ගන්නකොට කතා කරන ගෑනු ළමයින්ට වගේ ලැජ්ජ නැති වැඩ කරන්න මේක ගිහි අය ගාව තියෙන තාම නරක පුරුද්ද ඉතින් මම මේ කියන්නේ සෝණි ගුණ සෝණි අගුණ අපේ ජීවිතේට ගලපගන්නේ මම මේ කල්පනා කරා බුදුහාමුදුරේ ඇයි මේවා මේ කියලා තියෙන්නේ මේවා කියලා තියෙන්නේ මේවා නැතුව නිවන් දකින්න බෑ හිතන්න මේවා තියෙනවා නම් කොහොමද ආයතනයක් ගොඩ භික්ෂුණී සංස්ථාව කඩාගෙන වැටුනේ ඇයි භික්ෂු සංස්ථාව නිතර නිතර කඩාගෙන වැටුනේ ඇයි ඇයි සාසන ප්‍රතිපදාව ටික ටික පරිහානියටපත් වෙන්නේ මිනිස්සු කේලම් කතා කරනවා මම කාත් එක්කවත් කේලම් කතා කරලත් නෑ කවුරුත් මාත් එක්ක කේලම් කතා කරන්න ඇවිල්ලත් නෑ මම මගේ පාඩුවේ ඉන්නේ හරිද ඔයගොල්ලෝ හැමෝම එහෙම වුණොත් අන්තිමට අර කේලම් කතා කරන උන් තනියෙන් පිස්සු වගේ ගස් ගල් වලට තමයි කතා කරන්න වෙන්නේ දැන් වෙලා තියෙන ඕගොල්ලෝ ඒගොල්ලන්ට උත්තේජන සපයනවා ඒකනේ එහෙමද නෑ ඉතින් ඉතින් මම කොහම අර ගොල්ලොත් මොනවද ඉතින් ආයි දැක්කද ඒ නෝ දැක්කද ඒ බොරුයි එදා කද්ද විතරක් නෙමෙයි ඔයා එන්න කලිනුත් මෙහෙමයි කේලම් වල උල්පත් කෙලින්ම මහාවලිගගේ උල්පතවත් එහෙම ගණන් අනිත් ඒවා බෑ මනක් කියන්නේ කුවාම කකුල් වෙවුලනවා ගාතාවක් කියවුවාම දන්නේ පටිච්චසප්පදේ කරුණක් කියවුවාම දන්නේ පංචස්කන්ධේ පංචපාදානස්කන්ධය දන්නේ භාවනාවක් දන්නේ හරි කොහමද අප්පයා ඔය ගෙදර ඉන්න කාලෙත් මේමයි ඉන්නේ අරගේ පට වෙන්නේ අභිධර්මයේ මූලික කරුණු පොත කියනවා කියලා එක එක්කෙනාගේ ජීවිත කතා කියවලත් ඒ නිසා ඔය අන්ධ බාල ගුණය නම් තියාගන්න එපා මතක මතක තියාගනින් මේවා තියෙනවා නම් නිවන් යන්න හිතන්න එපා නිවන් නෙමෙයි යන්න වෙන්නේ පත්තු කර නිවන් යන්න පුළුවන් ලයිට් නිවන් දකින්න මිනිහෙක් ගාව හැදෙන්න ඕනි ගුණය මම අවසානික කියන්නම් ඔය ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු මේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු මේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු ඉන්නවනේ දැන් ඕක මම මේ කිව්වට හොඳ වෙන්නේ නෑනේ තේරෙන කෙනාට තේරිලා හැදෙනවා නිවන් දකින්න ඕන කෙනා මේ ගුණේ හදාගන්නකෝ භාවනා වැඩෙනවා ධානය වැඩෙනවා හැමදේම වැඩෙනවා හැබැයි මේ ප්‍රශ්න වලට භාජනය වෙන මිනිස්සු අන්තිමට කිව්ව සෝහනේ කියන්නේ අඬන තැන මිනිස්සු ඇවිල්ලා සෝහනේ අඬනවා සෝහනේට ඇවිල්ලා මිනිස්සු අඬනවා මේ වගේ දුර්ගුණේ ඇසුරේ මිනිස්සුන්ට දුක් වෙන්න වෙනවා හරි මේ වගේ දුර්ජනේ ඇසුරු කරන්න ලැබුණාම දැන් A B C දුර්ජනේ D ටයි E ටයි දුක් විඳින්න වෙනවා මොකද මේකට කරන්නේ
මේකට කරන්න ඕන එකක් තියෙනවා පිංගුතුනි තමන් ඒ ප්‍රශ්න වලට අත නොදයි හිතන්න මට කවුරු හරි කෙනෙක් බැන බැන මැසේජ් කරනවා එහෙම වෙනවනේ හොඳටම බයින් දැන් බයින්නේ අනවශ්‍ය කාරණාවකට යා පටලෝගෙ මං කරන්නේ එක දෙයයි මං එයාට රිප්ලයි එකක් දානවා මෙහෙමයි මතවාදයක් පිළිබඳව කතා කරනවා දිගටම ධර්ම මතවාදයකදී ප්‍රති මතවාදී ඉදිරිපත් කිරීම අපිට කරන්න පුළුවන් නේ ධර්මානුකූලව ඒක ප්‍රශ්නයක් නේ එතකොට ඒගොල්ලෝ එන්නේ නෝනා මහත්තුරු භාෂාවෙන් නම් ඒකෙල් ලියනවා යාළු භාෂාවෙන් නම් ඒකෙල් ලියනවා තර්ක භාෂාවෙන් නම් ඒකෙල් ලියනවා ඉතින් බුදුරන් වහන්සේ එහෙම කරේ නැද්ද කරා මූලපරියාය සූත්‍රය අහන්න ආපු දණ්ඩපාණිට බෝ එන්නේ මේ ටයිප් එක එන්නේ ඉන්නෝ කියලා තේරෙන්නේ නැති වෙන්න බන කිව්වා ආපු ටයිප් එකේම යන්න හව වගේම දිව දික් කරලා ගියා දිව රෝල් කරලා ඒ වගේ තැන්වලදී අපි මං නම් බොහෝ වෙට කරන්නේ මැසේජ් එකක් දානවා අපි හිතමුකෝ අයියා කියලා මේ අයියේ ඔයාගේ හිතේ දුක ඉවර වෙනකම් මට ලියන්න කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි මට මේ හැලි කියෝ ගන්න වෙලාවක් ඒ නිසා ඔයා ලියන්න මම බට බලන්න වෙලාවක් නෑ තරහ වෙන්න එපා කියලා කියන ඒ කරලා ඇත්තටම මම මේ කියන්නේ මේ මැසේජ් එක දාපු වෙලේ ඉඳන් අර මැසේජ් එක දිගහැරලවත් බලන්න එපා එතකොට එතකොට අර හිතේ දුක යනකම් ලියනවා අපිට තරහකුත් නැහෙනේ අපිට ප්‍රශ්නකුත් නැහෙනේ කියන්නේ සෝහනට යන්න එපා ඒ සෝහන ඇසුරට ගියාමයි අපිට දුක සෝහනකට ගියාම හිත නිවෙන්නේ සෝහනකට ගියාම හිත ඇවිලෙන්නේ අන්න එතනට නොයා තමන්ගේ ජීවිතේ වගේ අයින් කරගන්න සෝහන් සෝහන් නම් මෝ සෝහන අපි සෝහනක් ගාවින් යන්නේ කොහොමද ඉතිපිසෝ භගවා රහත් සම්මා සම්බුද්ධ විචාචර එයි සෝන් ගාලේ අපි සෝන් නෙමෙයි අපි සෝන් ගාවිදි ධර්මය කල්පනා කරන සෝන් ගාවිදි කල්පනා කරන්න අසේවනාච බාලාණං පණ්ඩිතාණං ච සේවනා කියලා කිව්වේ මේකට තමයි පණ්ඩිතය පෛරුපාසනී කරනකොට එක බණපදයකුත් ඇති දුෂ්ප්‍රඥින්ගේ බණපද 1000ක් යහුණක් වැඩක් නැත දුෂ්ප්‍රඥින්ගේ බණපද නෙමෙයි දුෂ්ප්‍රඥන්ගේ කතාබහ මේව කල්පනා කරලා සෝනක් 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 කියලා සෝන් ගාවින් දුවන්නේ අපි මතකද ඉස්සර සෝන් ගාවින් දුවන ඒ වගේන් දුවන්න අයින් වෙන 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 මේ බවල් මතක තියාගෙන මේ සෝන් ජීවිතයක් තමන් ගත නොකර තමනුත් සෝනින් බේරිලා ජීවත් වෙන්න මේ දේශනාව ඔබට උපකාරයක් වේවා පින්වතුනි මේ දේශනාව ඇතුලේ මට කියන්න ඕනි උනේ අපිටත් මේ අඩුපාඩු තිබ්බා නමුත් අපි මේ බුද්ධ දේශනා අහලා අපේ ජීවිත වෙනස් කරගත්තා අපේ ජීවිත උඩු යටි කර කරගත්තා විදින මලකඳන් වගේ තිබ්බ අපේ ජීවිත තවත් මිනිහෙක්ට පණ දෙන්න පුළුවන් ජීවිතයක් බවට පත් කරගත්තා මගේ පින්තුලටත් මේ දේශනාව තවත් මිනිස්සෙක්ට පණ දෙන හුස්මක් වෙන ජීවිතයක් බවට පත් වේවා මලකඳන් වැනි ජීවිතය අපිට තියෙනවා නම් ඒ වාගෙන් දුර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ හේනගන්ගොඩ මුදලිගම දර්ගා නගරය අංක 109 ඊ නිවසේ පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කේරොෂාන් තමින්ද මහත්මයා සහ බිරිඳවන දීපිකා සංජීවනී මහත්මිය විසින් ඔවුන්ගේ විශේෂ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන්නේ කේ රශ්මි නිම්සරා සත්සරණි දියණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීම නිමිත්තෙන් දියණියට ආශිර්වාද කිරීමට කේ දිදුරන්කි දසුනි දියණියට කේ විදුරන්කි දෙවුනි දියණියට මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම නිමිත්තෙන් ඇයට ආශිර්වාද කිරීමට කේ එසද ටිෂාන් එහන්ස් තුන්වැනි ජන්මදිනයේ අගෝස්තු මාස 30 දිනට එදී ඇති බැවින් මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීමට පත්මලතා මෑණියන්ට සිරියලතා මෑණියන්ට ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට ප්‍රියංකා නැගණිය දරු සම්පතක් බලාපොරොත්තු වෙන සිටීම නිමිත්තෙන් ඇයට ආශිර්වාද කිරීමට මීට අවුරුදු 33කට පෙර මියගිය ඩී තිලකරත්න පියාණන්ට මීට අවුරුදු 22කට පෙර මියගිය කේ ජිනදාස පියාණන්ට අවුරුදු 2කට පෙර අකල් මරණයකට පත් වූ ආලෝකා ප්‍රියදර්ශිනී නැගණියට ඇතුළු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට නිත්‍ය FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවට සුව විරුවන්ට ලෝකවාසී ලක්වැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. නමින් මේ පරිලව යන්නට යදුණු සියලුම ඥාතියින්ට මේ පින් අනුමෝදන් වේවා.
පරලෝක ජීවිතයේ සුවපත් වේවා උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරපු සියලු දෙනාට මව දෙමව්පිය ගුරුවර ආදී ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාට මේ උතුම් කුසල කර්මය පතන බෝධියකින් සුවසේම නිවිල යන්නට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වන සිනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන් ද පතන බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය කරගෙන උතුම් නිවනින් නිවිල යන්නට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්නට ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. හැමදෙනිටම සම්මා සම්බුදු සරණයි.